රඟපාන්න යන කෙල්ලෝ අතවරට ලක් වෙනවලු සහ ඒක ඇතුලේ ආතල් ගන්නවලු ආතල් ගන්නවලු ඒක ඇතුලේ මමද ගණිකාවක් එක්ක ඉන්නවා හරිද මට යාගෙන් ලැබෙන සැපට මං වශී වෙනවා හෙට මං තව එක්කෙනෙක් ගියේ සැප බලන ඩිරෙක්ටර් කෙනෙක් එක්ක නිදා ගන්න ඕනද අර ටෙස්ටා නැදුව ফুল ගන්න සම්පූර්ණයෙන් මේ කියන්නේ මං ආසන ඔෆිෂියල් ඇඳලා ඉන්න කට්ටියට චුට්ටක් තේන්න ඕන අපිට පොඩ රස්ත සීන් එකේ බත් ෆස්ට් නයිට් එකක් හරි එයාත් එක්ක රූම් යන්න හරි හැමදේම කරන්න පුළුවන් කෙල්ලෙක් හිටියොත් විතරයි ගණිකාව නෑ ලංකාවේ ඉතින් එයාත් එක්ක රූම් ගිහින් තියන කන්න මොන්න රූම් යන ඒ කියන්නේ කන්න මොන්න විතරයි තියෙන්නේ බැඳපොයි නිරාශක් කටෝක් කරලා දිනවා බැඳපු කෙනෙක් නිරාශක් කටෝක් කරලා නැද්ද මේ අහන්නකෝ දැන් කොල්ලෙක් නැහැ අනේ නිරාශ මං ඔයාට ආදරේ වාට පුළුවන් දවසකට හරි අපිට ඒ කියන්නේ කලාවට එන කට්ටිය කියන්න දෙන්නේ ඇඳුම් ගලන්න ඕනේ නැද්ද ඇඳුම් මේ දැන් ගොඩක් කට්ටිය මේ ඒගොල්ලන් කැමැත්ත නෑ ගොඩක් කට්ටිය ඒ කියන්නේ වෙල්කම් ටු ද හෂිය බ්‍රෝ ඉතින් මේ දවස්වල කතා බහට ලක් වෙන 33 කාමරේ ඉන්න චරිතයක් අද අපි හොයාගෙන අවිල්ල ඉන්නේ ඉතින් ගොඩක් ඉන්නේ මෙයා හොට් සීන් වලට ඒ කියන්නේ සෙක්සි සීන් වලට තමයි ගොඩක් ඉන්නේ. ඉතින් අපි මේ අද අහන්න හදන්නේ ඇත්තටම මේ 33 කාමරෙන් මිනිසුන්ට දෙන්න හදන අදහස මොකද්ද? ඉතින් අපි ඒ දේ අදහලා බලමු. ඉතින් දැන් නිරාශා කියන චරිතේ ගොඩක් අය දැනගත්ත 33 කාමරේ. හරිද? නිරාශා ගැන කෙටියෙන් පොඩ්ඩක් මේ කියන්න බලමු. ඒ කියන්නේ නිරාශා කියන්නේ ඇත්තටම කවුද? නිරාශාගේ පොඩි විස්තරයක් කියමු අපි මේ වීඩියෝ එක බලන කට්ටියට දැනගන්න. මගේ ගම නුවර මහනුවර. ඒ නුවර කෙල්ලේ. ඔව් නුවර. මම ඉන්නේ දැන් ඉන්නේ කඩවත නැන්දලා ගෙදර. එතකොට මම අවුරුදු 13 තව මේ ෆීල්ඩ් එකට එන්නේ ටෙලි ඩ්‍රාමා වල. හැබැයි එදා මෙදා තුර මට හම්බුනේම ඩයලොග් තියෙන කැරක්ටර් පොඩි කැරක්ටර් උනත් ඩයලොග් තියෙනවා එහෙම ආවේ. අපි උද්‍යන්ති නදීෂා හැම්මාලි අපි කට්ටියම ආවේ එකට. එතකොට මට එදා ඉඳලම ඩයලොග් තියෙන කැරක්ටර් තමයි හම්බුනේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මං හරි අහංකාරයි කියලා මං එහෙම නැහැ. ඒගොල්ලෝ ඊට පස්සේ මම ඒක කතා කරපුවාම කියනවා අනේ ඔයා තරම් හොඳේ කියන්නේ නැහැ නෝ හරි ඕපන් නෝ හරි විවෘතව හැමදේම කියනවා එහෙම කියලා. ඉතින් මං අර ෆීල්ඩ් එකේ ගිහුවා මං හැමෝටම කියන්නේ මං එතනදී මං ඉන්න විදිහක් තියෙනවා. මං හැමෝමත් එක්ක සුහදව කතා බහ කරලා ඉන්නවා. ඉතින් මට වැඩිමල්ල කට්ටියත් මට අක්කා කියලා කතා කරනවා. මං ඒකට කැමතියි. මොකද එතකොට එහෙම ගිහුවාම කේසුත් අඩුයිනේ. ඉතින් එහෙම මං හැමෝමත් එක්ක සුහදව කතා කරලා ඉන්නවා ඉතින්. එතන ගිහිල්ලා මං කවදාක්වත් මේ අනවශ්‍ය විදිහට අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ. කාටවත් නම්බර් දෙන්නෙත් නැහැ. හිතුවත්ම කෙනෙක් ඉල්ලුවොත් විතරයි නම්බර් කෝල් කරන්නෙත් නැහැ. නෑ එහෙම නෑ. මට එහෙම ඕනනම් මට එළියේදී පුළුවන් නේ. මට ওই ෆීල්ඩ් එකේ ගිහින් එකක් මම කැත කරගන්න ඕනේ නෑ. ලස්සන ලස්සන කට්ටිය නානේ ඉතින්. එනවා. ඔව් එනවා නැත්තේ නෑ එනවා. එහෙම හම්බෙලා තියෙනවා. ඒක තමයි පොඩි ආශාවක් ඇති වෙනානේ අර. අපෝ ඔව්. මොකද නැත්තේ? ඒත් මෙහෙමනේ අපි දැන් අපේ හිතට වදින රූපයක් තියෙනානේ. දැන් ඔතෙන් 100ක් ආවත් වැඩක් නෑ අපේ හිතට. දැන් මං ආවොත් දැන් මාව හිතට වදිනවා. මෙහෙමනේ දැන් ඒ කියන්නේ මගේ හිතට වදින රූපයක් තියෙනානේ. දැන් අක්කා කිව්වා කොල්ලෙක් ආවත් බලනවලු. ඔව්. එතකොට ඒ කොල්ලගේ බලන්නේ මොනවද ඇත්තටම? ඒ කියන්නේ කොල්ලගේ ආකර්ෂණය මොනවාද? මොනවාද ඔයාට විශේෂ දෙයි? ඒ කියන්නේ මං සල්ලිද? අනේ නෑ. අන්න එතෙන්දී මං ඒ පැත්තෙන් ඉන්නවා. මොකද දැන් මං ওই 33 කාමරේ හැම මං මේන් රෝල් කරද්දී උනත් දැන් මට ওই තියෙනවනේ මට ගොඩක්ම තියෙන්නේ කොල්ලගෙන් 25000ක් ඉල්ලන සීන් 50000ක් ඉල්ලන සීන් මං ඉතින් මගේ ඩිරෙක්ටර්ට කියනවා අයියේ මට කවදාවත් ඇත්ත සීන් ඇත්ත ජීවිතේ නම් මෙහෙම හම්බෙලා නෑ කියලා. ඉතින් මං කියන ඉතින් මට කවදාවත් මට එහෙම කෙනෙක් හම්බෙලත් නෑ. මං ආදරේ කරා 50000ට යන්න කෙනෙක් හම්බෙලා නැද්ද? නෑ නෑ මං කිව්වේ ඒක ඔය වරද මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එපා. මං කිව්වේ කැරක්ටර් එකේ. හොඳේ කැරක්ටර් එකේ එහෙම ඉල්ලන්න මට වෙලා තියෙනවා. මං ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ මං අර ලව් කරන එක්කෙනාගෙන් මං කියනවා මට 50000 දෙන්න. නෑ 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 කවදාවත් නෑ. කවදාවත් ඉල්ලලා නෑ එහෙම. ඉල්ලන්න ඌමනාවක් වෙලත් නෑ. මම දීලා තියෙනවා. මං ලව් කරපු එක්කෙනාට මං දීලා තියෙනවා එහෙම ඉතින්. දැන් ඔයා හෙවුවනේ මේ මොනවටද හිත යන්නේ කියලා. මෙහෙම දැන් මගේ පෞද්ගලිකවම ජීවිතේ මං හිතන විදිහට මට නම් හිත යන්නේ ඉතින් මං කැමති නැහැ ඔය ඒ කියන්නේ දැන් මගේ පස්සෙන් එන කට්ටියට මං කැමති නැහැ. මං කැමති මං try කරන එක. ඔයා පස්සෙන් එනවට තමයි කැමති. නෑ නෑ මං try කරන එකට තමයි මං කැමති. එතකොට දැන් එයා කැමති වුණා.
මං ඒකට තමයි කැමති. ඒක තමයි කැමති. බලෙන් අයිති කරගන්න බෑනේ එතකොට. එතකොට මේ මට හිතන්නේ එහෙම. මං කැමති නෑ මගේ පස්සෙන් එන කට්ටියට. මට try කරන කට්ටියට මං කැමති නෑ. හරි දැන් નિરાශක ගුවනේ මේ 13 දී ෆීල්ඩ් එකට ආවේ කියලා. ඔව්. ගෙදරින් එහෙම අවුල් දැම්මේ නැද්ද? ඔව් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මේ ගොඩක් අය කියන මෙහෙම කතාවක්. ඔව්. රංගපාන්න යන කෙල්ලෝ අතවරේට ලක් වෙනවලු සහ ඒක ඇතුලේ ආතල් ගන්නවලු. ආතල් ගන්නවලු ඒක ඇතුලේ. ඔව්. ආතල් ගන්නවා කියන්නේ ඩිරෙක්ටර්ස්ලත් එක්ක පොඩි පොඩි සීන් වෙනවා කියනවා. ඔව්. මම මේ කාටත් වැරද්දක් කියනා නෙමෙයි. සමාජී කියන කතාව මං අහන්නේ. ඇත්තද කතාව? මෙහෙමයි. ඒකේ ඇත්තකුත් තියෙනවා නැත්තෙත් නැහැ. ඒවා අපි දැකලා තියෙනවා අහලා තියෙනවා එහෙම. අපි හොඳනම් අර කොහෙ ගියත් ඉන්න පුළුවන් කියන තත්ත්වෙ තමයි මම නම් ඉන්නේ. ඒක ඇත්ත. මොකද මම ෆීල්ඩ් එකේ ඇවිල්ලා මම මුලින්ම ගියෙත් මගේ මාමත් එක්ක. මම යන තැන එයා පස්සෙන් ආවා. ඉතින් ඩිරෙක්ටර්ස්ලා හිනා වෙනව මට. දැන් නම් මම තනියෙන් යන්නේ. ඉතින් පොඩි කාලේ මම එහෙම ගියේ. ඉතින් ඇත්තටම ඉතින් අර බලෙන් මෙන්නේ නැහැ. අපෙත් කැමැත්ත තියෙනවා නම් තමයි එන්නේ. ඒගොල්ලෝ වචන දාන එක නම් ඇත්ත. ඩිරෙක්ටර් කෙනෙක් උනම් ඒත් 100ට එකක් ඩිරෙක්ටර් කෙනෙක් ටෝක් කරන්න හදනවද අලුතෙන් එන කෙනෙක්ට ටෝක් කරන්න හදනවද එහෙම අලුතෙන් එනවද එහෙම කියලා මම දන්නේ නැහැ ඒ උනාට මට නම් මේ තාක් මොකද මගේ මාමත් ෆීල්ඩ් එකේ ඉන්නේ හින්දාද මන් දන්නේ මට නම් මේ තාක් එහෙම දෙයක් වෙලා නැහැ වෙලා තිබිලා ඒක හංගනවද නැත්නම් වෙලා නැහැ කියලා බොරු වෙන්නේ නැහැ අහපු අයත් ඉන්නව මගෙන් නැත්තේ නැහැ අහපු අයත් ඉන්නවා ඉතින් මම කැමති නැත්තම් නැහැනේ ඉතින් ඒගොල්ලෝ බලෙන් එන්නේ නැහැ ඉතින් එතනදී කැපිලිත් ඇවිල්ලා ඇති මොකද මා කැමති වුණොත් දෙනවා කැමති වුණොත් දෙනවා නෑ තාම එක්ස්ට්‍රා කෙනෙක් විදියට ඉන්නේ ඒකින්දත් දන්න දැන් අවුරුදු 16ක් ෆීල්ඩ් එකේ ආ ඒ කියන්නේ එක්ස්ට්‍රා කෙනෙක් විදියට තාම ගියන් ඉන්නේ තාම ඩිරෙක්ටර් කෙනෙක්ට අල්ලමු නැති හින්දා ඩිරෙක්ටර් කෙනෙක් එක්ක ගියමු නැති හින්දා මෙහෙම දැන් අපි ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක නිදා ගන්න ඕනද අර එක්ස්ට්‍රා නැදුව ফুল ගන්න සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ දැන් මට හිතෙනවා එහෙමත් දන්නෙත් නැහැ කියලා මේ ෆීල්ඩ් එකේ මෙහෙම වෙන්නේ. මොකද කියනවා නම් දැන් අපි කැමති ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් අහන්න අපි හොඳයි කියලානේ. අපි රංගපානුව හොඳයි ඩයලොග් කියන හොඳයි කියලානේ. මට මේ තාක් මේ වෙනකන් හැම ඩිරෙක්ටර් කෙනෙක්ම මට කියලා තියෙනවා මං හොඳයි හොඳට ඇක්ට් කරනවා එහෙම කියලා. ඉතින් එහෙම වෙලත් මං අදටත් එක්ස්ට්‍රා කෙනෙක්. දැන් નિરાශකකව ඉස්සෙල්ලා මේ ගොඩක් එහෙම කට්ටිය ඩිරෙක්ටර්ස්ලා එතකොට දැන් ওই අක්කා කියපු විදිහට කට්ටිය ටෝක් කරන්න හදනවා කියලා. හරිද? අක්කා ටෝක් කරලා දිනවා කියලා කිව්වනේ. කී දෙනෙක් එක්ක එහෙම ඉඳලා දිනවද ටෝක් කරාට? නෑ. මං එහෙම හිටියානම් මං එහෙනම් මේ වෙනකොට හොඳ කැරක්ටර් එකක ඉන්නත් පුළුවන්නේ. බෑ කියන්න බෑ තාම ඒගොල්ලොන්ට සරිලන පරිදි දීලා නැත්තම් ඒ දේ සාරක්කිටේ කැරක්ටර් එකට ඉඳ නොදෙනා වෙන්නත් පුළුවන්. මේ මනේ ඒක ඉතින් අපි ඒකට අපි ඉතින් අපේ කැමැත්තක් තියෙන්න ඕනේ ඒගොල්ලෝ බලෙන් එහෙම එන්නෙත් නෑ බලෙන් එහෙම අහන්නෙත් නෑනේ. මං හිතන්නේ ඒකට වාසනාව තියෙන්නත් ඕනේ ඉදිරියට යන්න. තේරුණාද? ඔව්. දැන් එක රෙන් ජනප්‍රිය වෙන කට්ටියක් තියෙනවනේ. ඉතින් අපි කොයිතරම් හොඳට ඇඩ් කරත් කොහොම හොඳට කරත් මං හිතන්නේ ඉතින් එහෙමයි කියලා. දැන් 33 කාමරේ මං දැන් මං කිව්වේ මං ගොඩක් මේන් රෝල් කරලා තියෙන දැන් අවුරුදු 4ක් විතර කරනවානේ. ඉතින් මේ තාක් ඒ channel එකෙන් නම් මට තාම ඒ කියන්නේ අපි සහෝදරයෝ වගේ එකට ඉන්නේ හොඳට කතා බහ කරනවා. මං ගිහින් එතන කරන්න ඕන දේ කරලා එනවා. ඉතින් එතනදිත් මට කිසි ප්‍රශ්නයක් තාම වෙලා නැහැ. හැබැයි ඒගොල්ලෝ දැන් අර මම ඉතින් ඒක නම් මේන් රෝල් නේ කරන්නේ. ඉතින් දැන් ටෙම්පල් දියාගෙන ඉන්නේ ඒගොල්ලෝගේ අර channel එකේ ජනප්‍රිය කරගන්න විතරක් වෙන්න බැරිද? දැන් මේ 33 කාමරේ කියන එක දැන් නැගලා යනවා සීන් එක. හරිද? තනිකරම තියන්නේ ලිංගිකත්වයේ පිළිබඳව. ඔව්. හරිද? ඒකට ගොඩක් ලිංගිකත්වයේ පිළිබඳව අවේ ඉන්න සමාජ ගොඩක් අය කැමති ওই දේවල් වලට. අනේ මන්ද එදා මෙදා තුර මට කතා කරලා තියෙන්නේ ඒ වගේ characters වලට. මොකද මං ඉන්නේ ඒ වගේ news වැඩි වෙනවා. ඒ කියන්නේ එහෙම සීන් එක පේනදී ඒගොල්ලොන්ට. ඒක කතා කරන්නේ. දැන් ඒක තමයි මං කියුවේ. දැන් මං ඒ ඇත් එකට විතරයි එහෙම මං කිව්වේ මං සැබෑ ජීවිතේදී එහෙම නැහැ අනේ නෑ මං එහෙම නෑ සැබෑ ජීවිතේදී මං ආ මං කිව්වේ මං අප්පා ඔව් ගොඩක් කට්ටිය කියනවා ඔය හරි අහිංසකයි එහෙම කියලා දැන් ෆීල්ඩ් එකෙත් මට ගොඩක් ආටිස්ලා කියන්නේ ප්‍රවීණයෝ කියනවා ඔය හරි අහිංසකයි ඔය මේ ඉන්න විදිය හොඳයි ඔය අහිංසකයි කියලා කියන්නේ වෙන දෙයකට වෙන්න බැරිද අනේ නෑ නෑ ඉතින් තේරෙනවනේ ඉතින් කියනකොට මේක කියන්නේ මොකටද මේ ඉන්නේ මොකටද කියලා දැන් තේරෙනවනේ තේරෙනවා දැන් 33 කාමරේ ගැන નિરાශක්ක මොකද හිතන්නේ මේ දැන් ඇත්තටම සමාජවල ඕකෙන් ආදර්ශයක් දෙන්න පුළුවන් අනේ ඔව් අපි ඒ කියන්නේ දැන් මෙහෙමනේ ඔය තව අසහනකාරයෝ වැඩි වෙන්නේ නැද්ද ඕක බලලා නෑ ගොඩක් දෙනෙක් හැදෙනවා මොකද දැන් ගොඩක් අය කියනවා දැන් ගණිකාව හිටියොත් අසහන නැති වෙනවා කියලා කියනවා ඇත්තද ඒක මං හිතන ඇත්ත කියලා නේද ඇත්ත වෙන්නේ කොහොමද එතකොට දැන් ඔයා හිතන්න මම අද ගණිකාවක් එක්ක ඉන්නවා ඔව් හරිද මට එයාගෙන් ලැබෙන සැපට මං වශී වෙනවා ඔව් හෙට මං තව එක්කෙනෙක් ගියේ සැප බලනවා
අනිත්තක තමයි දැන් ඒ ගණිකාව පස්සේ යන කෙනා ඉන්නකං ගණිකාව ලෝකෙ කොහෙවත් නැති වෙන්නේ නෑනේ. එතනදී ගණිකාවට විතරක් චෝදනා කරන්න බෑ. මොකද පිරිමිනේ යන්නේ පිරිමි තමයි. පිරිමි යන්නේ ගණිකාව ඉන්න නිසානේ. ඔව් ඉතින් ගණිකාව දැන් ගණිකාව නැති වෙලා කෙල්ලෝ විතරක් ඉඳලා. ඔව්. ඒ කෙල්ලෙක් විවාහ කරගත්තොත් විතරයි ඇත්ත එක්ක ඉන්න පුළුවන් ලිංගිකව. ෆස්ට් නයිට් එකක් හරි එයාත් එක්ක රූම් යන්න හරි හැමදේම කරන්න පුළුවන් කෙල්ලෙක් හිටියොත් විතරයි. ගණිකාව නෑ ලංකාවේ. හරිද? එතකොට ඔයිට වඩා වනසරකම් අඩු වෙයිද ලංකාවේ නැත්තම් වැඩි වෙයිද? දැන් ගණිකාව ඉන්න නිසා වැඩි වෙනවා වෙන්න බෑ. මං හිතන්නේ දැන් ඒක මං කියන්නේ මේක මහා පරිමාණයෙන් ඉන්න ඕනේ මහා පරිමාණයෙන් කරන්න ඕනේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ දැන් මං ඒක වැරද්දක් දකින්නෙත් නෑ. මොකද එතකොට අර අසහනකාරයන්ට ඉතින් පුළුවන් සල්ලි දීලා ඒ වැඩේ කරගන්න. නැත්නම් ඉතින් මේ මිනිස්සු මොනවද කරන්නද? මැරි කරපු නැති කට්ටියත් ඉන්නවනේ කොට. වැඩි වෙන්න තව අසහන. මං හිතන්නේ ඉතින් ඒකේ එයාගේ දුර්වලකම. එහෙම බලනවා නම්. මොකද එයා එතකොට එක ගෑණියකින් සෑහීමකට පත් වෙන්නේ නැතුව එහෙම කරනවා ඇති. දැන් ගොඩක් මිනිසුන්ට එක ගෑණියෙක්ගෙන් සෑහීමකට පත් වෙන්න බෑ කියලා අපේ මේ ලංකාවේ කොට්ටාසයක් ඉන්නවා එහෙම. හරිද? ඔව්. ඒක ගැන අක්කා මොකද හිතන්නේ? දැන් එක මිනිහෙක්ගෙන් සෑහීමකට පත් වෙන්න අක්කා හිතනවද? එක මිනිහෙක්ගෙන් සෑහීමකට පත් වෙන කට්ටිය ඉන්නවා කියලා. මං හිතන්නේ ඇති නේද? ඉන්නවා. කෙනෙක් දෙන්න ඉන්නේ 100 වෙන්න ඇති. ඔව් එක්ක නේද? ඉදර ඔක්කොම සෑහීමකට පත් වෙන. ඒක ඉතින් අර ආදරෙත් එක්කමනේ. ඒක එහෙම් බලනවා. ඉතින් මෙතන මං අත්දැකීමෙන් කියන්නේ වගකීමෙන් කියන්නේ. ඒත් එහෙනම් මාත් එක්කෙනෙක් ඉතන නෑ. සෑහීමකට පත් වෙලා නෑ. නෑ නෑ එහෙම නෙමෙයි. මං කියන්නේ ආදරෙත් එක්ක ආවොත් මමත් එන්නේ එක්කනේ. හරි. දැන් નિરાශා කියන එක්කන ඇත්තට ආදරය කරලා දිනනවද? අපෝ. කීදෙනෙක්ට විතර ආදරය කරලා දෙනවද? මං ආදරය කරා මගේ ඒ කියන්නේ පොඩි එපියස් දෙකක් තිබුණා. ඊට පස්සේ දිගටම ගියේ එකක් තිබ්බා. කොච්චර කාලයක්? අවුරුදු 11. අවුරුදු 11? ඔව් අවුරුදු 11. එතකොට එයාව මම මැරි කරන්නම හිටියේ 2020. ඉතින් මොකක් හරි හේතුවක් වෙලා 2019 අන්තිමේ මාත් එක තරහ වුණා. ඊට පස්සේ එයා වෙන එක්කෙනෙක්ව මැරි කරා. දශක්කට ඉතින් එතනින් පස්සේ පෙම්වදෙක් ආදරවන්තේ. ඔව්. හිටියේ නැද්ද? නෑ එපියස් නම් එනවා. එපියස් නම් ගොඩාක් එන උනේ මට තාම ඔරෙන් කරගෙන යනවායි නෑ එක්කෙනෙක් සැටිස්ෆයි නම් ටෙස්ට් කරනවා ඇත්තටම ආසයි එහෙම එකක් තිබිලා එහෙම දැන් නම් එහෙම එකක් ඇති වෙනකොට මම කැමතියි ඒත් මගේ හිත හදාගන්නත් බෑ හිත යන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ ඇයි හිත යන්නේ නැත්තේ කලින් ආදරේ නිසාමද නැත්නම් ඔව් ඒ හින්දා කියලා තමයි මම හිතන්නේ එතකොට එයා වෙන කෙනෙක්ව මැරි කරා නම් ඇයි ඉතින් කලින් ආදරේ ගැන ඒක තමයි දැන් මට ඔක්කොම ළම කියන්නේ එහෙම ඉතින් ඒත් මට තාම නැහැ මං හිතනවා ඉස්සරහට හරියයිද ඉස්සරහට මේට වැඩිය මතක් වෙයිද එහෙම කියලා මං තාමත් ඉතින් නිරාශට ඕනේ මොන වගේ ආදරවන්තයෙක්ද කියලා පොඩ්ඩක් මට කියන්න ඒ කියන්නේ ගොඩක් මහලුකුවට සල්ලි තියෙන්න ඕනේ නැහැ පොඩ්ඩක් මහත වෙන්න ඕනේ නෑ 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 එනම් කෙට්ටු අර හාල් මැස් එකක් අගෙන ඉන්නවා ආ එහෙමත් නෙමෙයි ඉතින් අර මං සුදු අයට කැමති නෑ සුදු අයට කැමති නෑ කළු අයද කළුත් නෑ මේ කියන්නේ තියෙන ඉතින් අර හිතේ ඇඳිච්ච රූපයක් තියෙන අප්‍රිකා අපෝ නෑ නෑ එහෙම නෙමෙයි මං කියන්නේ මීඩියම් තියෙන්න ඕන ඔව් ඒ කියන්නේ අර චුට්ට මං ආසන ඔෆිෂියල් ඇඳලා ඉන්න කට්ටියට චුට්ට තියෙන්න ඕන අර පොඩ රස්තා සීන් එකේ රස්තා සීන් එකේ බත් ඒ කියන්නේ ගොඩක්ම නෙමෙයි ගානට තියෙන්න ඕන අර කොල්ලෙක් වගේ ඉන්න ඕන ඉතින් කොල්ලෙක් වගේ ඉන්න ඕන අංකල් එහෙම හරියන්නේ නෑ අංකල් කෙනෙක් මං කියන්නේ ඒ රස්තා සීන් එක නෝ තෑන්ක්ස් ගොඩක් අය ඉන්නවා දැන් වෙස්සලාගෙන වගේ හොඳට අංකල්ලා එවුනේ මෙයා දැන් අහන්න දකින්න තියෙන ඒවත් එක්ක ඉන්නවා 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 මට එහෙම එකක් එපා ඔව් මට අවුරුදු කීය වගේ කොල්ලෙක්ද ඕන 18 කොල්ලෙක්ද නැත්නම් අනේ එපා එහෙම නම් ඕන නැහැ ඇයි පොඩි දැන් කාලේ බාලපරාද කරන්න කැමති නැහැ මට ඔව් මට ගැලපෙන කෙනෙක් ඒක තමයි මං කිව්වේ මට හිත යන මේ එකක් තියෙන ඒකත් එක්ක ඉතින් අර වයසත් එහෙම වෙයි වයසත් තියෙන්න ඕනේ මං බලාපොරොත්තු වෙන්නේ මට වැඩි අවුරුද්දක් හරි වැඩි මාස හරි ඉතින් හැබැයි ආදරයට ඉතින් වයස ප්‍රශ්නකුත් නැහැ අපිට ඉතින් 18 කොල්ලෙක් හරි දුන්නත් බඳිනවා නැහැ ඇයි දැන් කිව්ව වයස ප්‍රශ්න නැහැ කියන්නේ ඒක තමයි මං කිව්වේ ඒක ඉතන හිත යන විදිය. අනිත් එක ඒ මේ මෙහෙම කියලා අපිට කියන්නත් බෑ. වයස ප්‍රශ්නකුත් එහෙම කියලා හිතන්න බෑ. දැන් මං කිව්වනේ මට ගොඩ සුදු වලට කැමති නැහැ කියලා. ඒ උනට මං අර කොරියන් ඇක්ටර් මේ කැමතිනේ. කැමති? ඔව්. එයා මැරි කරලා. මැරි කරලා. එයාව දුන්නොත් ඔයාලා විවාහ කරගන්න. ආ. වදිනාද?
එතනදි මන් දන්නේ මං යයිද නොයයිද කියලා. යන්න ඉඩ තියෙනවා ගොඩක්. ඔව් සමහර විට. ඉගෙන වෙන 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 මේක මිකන අනවශ්‍ය දෙයක් නෙමෙයි. මං කිව්වේ අර ආදරෙත් එක්ක. එහෙම කවුරුත් යන්නේ නැහැ. දැන් බලන්න කවුරුත් අහන්නේ දැන් ඔයා මැරි කරලාද කියලා නෙමෙයිනේ. ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද? ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද කියලානේ. ඔව්. එහෙමනේ දැන් අහන්නේ. ඒක දැන් කියන්නේ සාමාන්‍ය දෙයක්. බොරු නෑ කියන්න බලන් ගොඩක් නෑ කියන කට්ටිය. ඔව්. දැන් මගෙන් අහපුවාම මගෙත් එක ගොඩක් කෙල්ල කොල්ල තරහ වෙනවා. මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ කිව්වහම. ඉතින් පිළිගන්නේ නැහැ. පිළිගන්න බෑනේ ඉතින් දැක්කම. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. හරි දැන් ගත්තා. ඉතින් මගේ හිත යන වෙලාවලු දැන් ගොඩෙන් දැන් කොල්ලෝ දැන් හිතට වැදින් චෙක් කරනයි හිටියා කිව්වේ. අවුරුදු 11ක් ලව් කරා. ඊට පස්සේ තාම හිතට වැදීගෙන දෙන්නේ කිතර. දැන් කීයක්ද ලව් කරලා දිනා? 3 දෙනයි. ඒ කියන්නේ පොඩි පොඩි APS 2යි. අරක තමයි ලොකුවට. කීයක් එක්ක රූම් ගිහිල්ලා දිනා? නෑ මං අනේ. තියනද නැද්ද කියලා කියන්න හරි අවුලන්නේ. තියනද නැද්ද? ආදරේ සමන්න. මං එයාව මැරි කරන්න හිටියේ. තේරුණාද? මං අවුරුදු 11ක් එයාවනේ මැරි කරලා හිටියේ. ඉතින් ඒත් එක්ක රූම් ගිහින් තියන කන්න මොන්න. කන්න මොන්න රූම් යන. ඒ කියන්නේ කන්න මොන්න විතරයි තියෙන්නේ. ආ. රූම් ගිහ කන්න මොන්න විතරයි. විශ්වාසෙන්ද කියන්නේ? මේ 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 කැමරාව දිහා බලලා කියන්නේ. රටේ ගොඩක් කට්ටිය දන්නා 33 කාමරේ. ඔව්. ඒතකොට 33 කාමරේ ඉන්න නිරාෂා. කොහොම මේ කොල්ලොත් එක්ක රූම් ගන්න නෑ හරියට. නෑ නෑ මුකින්නේ නෑ. පොඩි පොඩි රූම් වලට යන්නෙත් නෑ. ඒ ලොකු ලොකු නේ ස්පෙෂල් වලට යන්න මොකද පොඩි පොඩි වලට යන්න බෑනේ අත්තම කතාවනේ. එහෙම නෑ. ඉතින් මෙහෙමනේ ඉතින් රෙස්ටුරන්ට් වලට යනවා කෑම කන්න. එහෙම. ඒ වගේ රූමුත් ඇති මං හිතන්නේ. තියෙනවනේ? තියෙනවා. තියෙනවා. ඉතින් එතකොට අපි එකෙන් එඩියට આવුත් හිතන්නේ අන රූම් ගියා කියලා. නේද? එහෙමත් තියෙනවා. තව රූම් ගිල්ල නැහැ කියලා ඔයා මේ මෙතනෙත් දැන් වා අගවන්නේ කන්න බොන්න ගියාවි කියලා ඉතින්. කන්න බොන්න යනවා රූම්ස් වලට. කන්න බොන්න රූම්ස් යන්න පුළුවන් නේද? ඒ රූම්ස් නෙමෙයිනේ මේ හොටෙල්ස් ඒවා. නෑ නෑ නෑ. රෙස්ටුරන්ට් තියෙනවා. ෆැමිලි රෙස්ටුරන්ට් තියෙනවා. ඒ වගේ රූම්ස් තියෙනවා. එවේදී රූම් එකක් කොහොමත් ගන්න ඕනේ. ඔව්. ඉතින් කොල්ලොත් එක්ක යාල්ලා දිනනවා කියලා කිව්වා. ආදෙනතුරු ගිල්ල නැහැ කියලා කියන්නේ කන්න ගිල්ල දෙන්න කියලා කිව්වා. එතකොට හරි මොනවාද 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 කන්න අරන් දෙන්න මොනවාද සාමාන්‍ය වැඩිපුර කන්න උනා. එයා කැමතියි මං අරන් දෙනවා ඉතින් එයාට. කන බොන විතරයි මේ. එහෙනම් ලංකාවේ පළවෙනි පාරට දැකපු කන්න මොන්න විතරයි. රූම් ගිල්ල. නිරාශා. බැඳපොයි නිරාශක් කටෝක් කරලා දිනවා. බැඳපු කෙනෙක් නිරාශක් කටෝක් කරලා නැද්ද? මේ අහන්නකෝ දැන් කොල්ලෙක් නැති. අනේ නිරාශා මං ඔයාට ආදරේ වාට පුළුවන් දවසකට. හරි මාත් එක්ක රූම් එකකට යන්න එන්න සුද්ධු. මොකද්ද සුදුම ආව එහෙම එහෙම ගන්න. ඒ මහපු කොටියත් එන්න නිකන් අර සුදු මැණිකේ අර මේ කියලා හපු කොටියත් ඉන්නවා. බැලින්නම් ඒගොල්ලෝ මැරි කරලා. මේ ඒගොල්ලෝනේ සුට්ටක් කරදිලා දිනවා. සුදු මැණිකේ කියන්නේ නම් සුදු වෙන්නේ මේ ගොඩ. මං සුදුවේ. ඒක උඩ සුදු මැණිකේ මොනවද කියන්නේ නෑ ඒ සුදු මැණිකේ කියලා මැසේජ් කරා ඒ සුදු මැණිකේ කියන්නේ නිකන් නෙමෙයි සුදු මැණිකේ ගොඩක් ඉන්නවා සුදු මැණිකේ කියන්නේ නිකන් නෙමෙයි ආයෙත් පාරක් අර රූම් එකට අරන් ගිහිල්ලා කවන්න හදන්නේ ඒ දැන් ලසකගේ දැන් රූම් මැණිකේ කණේ කරා ඉතින් මේ අහන්නකො හිතට වැඩිච්ච කෙනෙක් නම් කෑමත් රහයි නම් අපි කින් කනවා මොන කෑම ගැන මොන කෑම ගැනද ඔය කියන්නේ ශ්‍රී ලංකන් ෆුඩ් එහෙම ඩෝක් කරපු කෙනෙක් ඉන්නවද බැඳලා ටෝක් කරන්නයි මේ අහන්නකෝ දැන් අපේ හිතත් යන වෙලාවල් තියෙනවනේ බැලින්නම් දැන් මං හිතන්නේ ලංකාවේ ඇත්තටම කොල්ලෙක් නෑනේ අනේ ගණ්ඩ අංකල්ලා ඉන්න ඇහුවොත් බැඳලා ඔව් බත් ඒගොල්ලෝ කියන්නත් කැමති නෑ මං හිතනවා ආයන හොඳයි එයාගේ හිත ගියානේ චුට්ට බලමු නම්බරේ දෙනවද නැද්ද කියලා හිතන් ඉන්නකොට අහලා බලනකොට අනේ යා මැරි කරලා ඉතින් નિરાශක්ක බැඳ කාලෙකට ඔව් මහත්තයා නිරාශක්කට වැඩිපුරම දෙන්න ඕනේ මොන සැපද? සැප කිව්වේ මොන මොකක්ද ඒ? අපැත්තකින්ම සැප. කාම සැප. මේමනේ දැන් අර කෙනෙක් දිහා බලපුවාම හිතන්නේ ආ දැන් අපි හොට් සීන් රකපුවාම හිතන්නේ ආ මෙයා හරි හොට් එහෙම කියලා. එතකොට හිතනවා ඒ අතිමු තාමයා ඕන දෙයකට එහෙම කැමති වෙයි එහෙම එහෙම කියලා.
බලන්න එහෙම නෑ මං හරි චාම් එකෙක් නේ ඉතින් මං හරි චාම් මං සැමියාර සැමියාර මහත්තයාර ඔව් මහත්තයාට ඉතින් හැමදේම ඉතින් දෙන්න වෙනවනේ වැඩිපුරම කැමති මොනාට මං නැචරල් හැමදේම නැචරල් එතකොට අර බෑක් සයිඩ් නෑ මං ඒකට කැමති නෑ දෙකටම කැමති නෑ නෑ මං ඒක තමයි නැචරල් ලෝකේ නැචරල් ලෝකේ ඔව් අර එහෙම නැතුව වෙන් කරලා එහෙම නෑ එහෙම නෑ කියන්න කැමති නෑ ඉතින් නිරාශක්කේ අද අපි මේ වීඩියෝ එක නම් මෙතනින් අපි එන් කරමු. ඊට කලින් මම නිරාශාගෙන් අහනවා. නිරාශක්කට යම් කිසි දෙයක් ඇතිනේ හිතේ කියන්නනේ. ගහන්න බයින්න මඩ ගහන්න කට්ටිය මඩ ගහපු කට්ටිය මඩ ගහන්න සීන් නැතිනේ. හරිද? නිරාශක්කට අවසන් වතාවට මේ වීඩියෝ එක එන් කරනත් එක්කම කියන්න තියෙන්නේ මොකද්ද? නිරාශක්ක ගැන සහ නිරාශක්ක මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න කට්ටියට දෙන්න පුළුවන් ආදර්ශ සහ නිරාශක්කට වෙච්ච අසාධාරණ තියනවා නේද? ඒවත් කියලා ඉවර කරගන්න. මෙහෙමයි මේක කියන්නේ මේකට ගොඩක් දෙනෙකුට එන්න බෑ මේ ෆීල්ඩ් එකට එන්න බැරි අය එළිය ඉඳලා බනිනවා. ආපු අය ඉන්න දන්නේ නැහැ. දැන් අපි මම නම් කිසි ප්‍රශ්නයක් නැතුව දැන් මම මේ වෙනකන් හිටියා. ඒත් මට නිසි තැන ලැබිලා නැහැ තාම. ඉතින් හොඳ කැරක්ටර්ස් අපිට දෙන්නේ නැහැ. අපිට එහෙම දීලත් නැහැ. මම දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කොහොමද කැපිලි එන්නේ එහෙම කියලා. ඉතින් මං කියන්නේ මෙච්චරයි දැන් පත්තරේ ආටිකල් එකක් දාන්න ගියපුවාම වුණොත් දැන් දැන් ගොඩක් දාන්නේ TikTok කරන කට්ටියගේ ආටිකල් අපි ඩයලොග් තිබිලා ඩයලොග් තියෙන කැරක්ටර් මෙච්චර ප්‍රමාණයක් කට්ටිය ආටිකල් නෙමෙයි ලීක් කරගන්න කට්ටියගේ ආටිකල් ඔව් ඔව් මම ඒවා ඒ අදාළ මට නැත්නම් ලීක් කරගත්ත නැත්නම් නිරසක්ක හිතනවාද ගන්නවා කියලා ඒක එකපාරක් මම ආටිකල් දෙකක් කියෙව්වා. එකපාරක් ලීක් එකක් ආවර ලපේකුත් තිබු කෙල්ලෙක්ගේ මතකද නිරාශක්ක. ආ ඔව් ඔව්. ඒගොල්ලන්ට දුන්න පබ්ලිසිටි දැක්කනේ. දැන් මේ YouTube channel එක කියලා ඔයා තමයි මට කතා කරේ මම ඒකට ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. චර කාලයක් ටෙලිරාම වල ඉඳලා මගේ ආටිකල් ගියා නැත්තේ නෑ පොඩි පොඩි ආටිකල් ගියා. ඒත් දැන් අරවත් එක්ක බලනකොට දැන් අපි ඩයලොග් තියෙන කැරක්ටර් අපි රඟපාන අතරේ අපිත් එක්ක චූටි බලාගෙන ඉඳාපු ක්‍රවුඩ් සීන් වල කට්ටියව ප්‍රොමෝට් කරලා ආටිකල් දානවා. නිරාශක්කලට කිසිම තරම් දෙන්නේ නැහැ. ඒක මම කියන්නේ මේ කියන්නේ දැන් ඒගොල්ලන්ට අගහුරයක් එන්නවත් ඒගොල්ලෝ ෆීල්ඩ් එකට එනේ හින්දා කැමැති හින්දාවත් නෙමෙයි. මම කියන්නේ මේ අපිට වෙන අසාධාරණය. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් එහෙම දැකලා තියෙනවා මම එක්කෙනෙක්ගේ මම එහෙම අහනකොට අහනවා කියනවා නෑ ඉතින් අපිට කියලා තියෙන ඒගොල්ලන්ගේ ආටිකල් දාන්න කියලා මම ඉතින් ඒගොල්ලෝ TikTok කරලා එයි මෙහෙම දාන්න කියලා. TikTok ඒ කියන්නේ ටෙලිඩ්‍රාමා ටෙලි මාන්සියලා එන කෙනක් තනන්නේ දැන් නිරාශක්ක වයස අවුරුදු 13 ඉඳලා ෆීල්ඩ් එකේ ඉන්නවා මාන්සල එන කෙනා දැන් තනක් නැති තත්ත්වයක් තමයි මේ රටේ තියෙන්නේ ඒක ඇත්ත කතාව මේක තමයි ඔව් දැන් මේ ඒ කියන්නේ මට මම දැන් අත්දැකීමෙන් දැකලා අහලා තියෙන එකත් එක්ක දැන් මට වෙලා තියෙන අසාධාරණකම් එක්ක ඒක තමයි ඇත්ත මේ ෆීල්ඩ් එකට එන්න ඇඳුම් ගලවන්න ඕනද අන්තිම වතාවට නිරාශක්ක මේ මිනිස්සු ගොඩක් ඒ කියන්නේ කෙල්ලෝ මම නම් ඇඳුම් ගලවලා ඇවිල්ලා නැහැ එහෙම ආවනම් මං අද මෙහෙම නෙමෙයි ඉන්නේ තේරුණාද මම කියන්නේ මගේ උසයි මං වෙන ජොබ් එකක් කරනවා ඒ කියන්නේ මම ඩාන්සින් කරනවා ඒ වගේම තමයි මං හම්බ කරන්නේ ඒ කියන්නේ කලාවෙන් හම්බ කරන්නේ නැහැ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ කලාවට එන කට්ටිය කියන්න දෙන්නේ ඇඳුම් ගලවන්න ඕනේ නැද්ද ඇඳුම් මේ දැන් ගොඩක් කට්ටිය මේ ඒගොල්ලන් කැමැත්ත ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් එයාට ඒ දේ දෙනවා ඒ කියන්නේ හොඳ කැරක්ටර් එකක් දෙනවා ඒ කියන්නේ බලෙන් 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 වෙන්නේ නැහැ කවදාවත් බලෙන් වෙන්නේ නැහැ මොකද බලෙන් එහෙම වෙන්නේ නැහැ ඉතින් බලෙන් උස්සගෙන යන්න බෑ රූම් එකකට හරි රූම් එකකට හරි එයා ගෙදරට හරි බලෙන් අරයි යන්න බෑනේ නැත්තම් කැලවක් ඒ කැමැත්ත මොකද දැන් අතින් සල්ලි දීලා රඟපාන්න කැමති ගර්ල්ස් ලා ඉන්නවනේ දැන් එළියක් වෙන්න හරි ලේසි ඒක නැත්ත කතාව. ඉතින් ඒ හින්ද බලින් මොකද වෙන්නේ? ඉතින් කියන්නේ මේ ෆීල්ඩ් එක එන කට්ටියට ඇඳුම් ගලවන්න ඕනේ මේ ෆීල්ඩ් එකට එන්න. අපි හරියට හිටියොත් මේ ෆීල්ඩ් එක අපිට දිගටම ඉන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්. ඇඳුම් ගැලවුවොත් හැමදාම ගලවන්න වෙනවා. මොකද? ආ ඒක ඇත්ත. ඔව්. එතකොට ඒ කටින් කට යනවනේ. ආරියා පුළුවන් ගලවන්න පුළුවන්. එහෙම කියලා. ගලවන්න ඕනේ. අයියලා කටින් කට යනවා. හරි එනවා. ඉතින් අපි කැමැත්තත් එක්ක තමයි වෙන්නේ. මොකද මම කියන්නේ මම මෙතන කියන්නේ මම පත්තිනි අම්මා කියන ඒ සීන් එකේ මම නැහැ. තේරුණාද? එහෙම නෑ මම එහෙම කියන්නේ නෑ ඉතින් මම ඩිරෙක්ටර්ස්ලා එහෙම මගෙන් ඇහුවා කියලා මන් තරහත් නෑ මොකද මම දන්නවා මේක වෙන්නේ කොහොමද මම කැමතිද මම කැමති කාත් එක්ක යන්නද මේ ඩිරෙක්ට් එක ගියොත් මේ දේ වෙනවා මෙහෙම මෙහෙම කියලා මොකද ඉන්නේ ආ ඒ කියන්නේ කාත් එක්ක යන්නේ නෑ කැමති ඩිරෙක්ට් එක ගෙනත් ඇඳුම් ගලවන්න ඕනේ එහෙමද නෑනේ නෑ නෑ ඒක තමයි මං කිව්වේ ඒක අපි කැමැත්තත් එක්ක යන්නේ තේරුණාද එහෙම නැතුව මේ දකින් දකින් කියන්නේ අර වෑන් එකේ එක්කෙනත් එක්කයි අර එතකොට අක්කා කියන්නේ මේ ෆීල්ඩ් එකට එන්න ඇඳුම් ගලවන්න ඕනේ නෑනේ ඒක තමයි මං කියන්නේ ඒක ඇයි කැමැත්ත? ඒක ඇයි කැමැත්ත? නෑ මම කියන්නේ එහෙම එහෙම ගොඩක් මේ වීඩියෝ බලනවා ඔව් කෙල්ල කොල්ල
ඒගොල්ලෝ දැන් හිතනවා මේ ෆීල්ඩ් එකෙන් ගලවන්න ඕනේ කියලා. ගලවන්න ඕනේ නැහැ. නෑ නෑ. ගලවන්න ඕනේ නැහැ. ගලවන්න ඕනේ නැහැ. තමන්ගේ කැමැත්ත නම්. ඒ ඔව්. තමන්ගේ කැමැත්ත නම් ගලවන්න ඕනේ ගැලෙව වගේ ඉන්න. ඉන්නකෝ දැන් කවුරුත් ඇවිල්ලා ඔයාගේ ඇඳුම් ගලවලා එන්න මාත් එක්ක හාන්සි වෙලා මම ඔයාට කැරක්ටර් එක දෙන්නම් කිව්වට එන්නේ නැහැ නේ. එතකොට ඔයාගෙන් අහන වචන දාලා මම කැමැති කිව්වොත් ඒක මටත් තවුලක් නැහැ. ඒ දෙන්නට තවුලක් නැත්තම් හරි. ඉතින් එයාට chance එක ලැබෙනවා. අර මොන හරි කරගෙන ඉතින් chance එක දෙයි. එහෙම නෙවෙන්නේ. මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ හෂිය බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගින් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක අමතක නොකර click කරන්න. එහෙනම් තවත් දවසක අපි નિરાශක් වගේ ලස්සන ගෑල්ලක් අරගෙන ඉන්නම්. අද වෙනනම් අපි යනවා ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම ඔයාටත් දුලුෂටත් නන්දිකටත් ගොඩක් ස්තුතියි මට කතා කරාට. මට මේ chance එක දුන්නට, අවස්ථාව දුන්නට. ඉතින් හොඳයි, අතරම හොඳයි. මං හොඳයිද? ඔයත් හොඳයි. වරදක් නෑ. ඒ උනට මිනිස්සු අමාරු දානවා. ඉතින් ආ දැන් මේ මං තව දෙයක් කියන්න ඕනේ. මිනිස්සු අමාරු දානවා කියලා මට බණිත් දන්නේ නෑ. දැන් අක්කාර එක අපහසුතාවයකටවත් උන්නේ නෑ මේ ගානේ. නෑ ඔයා හොඳයි. මෙයා හොඳයි. මෙයා හොඳයි. මෙයාගේ YouTube channel එක subscribe කරලා මෙයාට support එකක් දෙන්න. එහෙනම් අපි යනවා ජය. bye. වේවා. උඹ එකක් දෙන්න. කැමරාවට දෙන්න. Ha ha ha.